ජයගමු ශ්‍රී ලංකා ජූනි 22 සහ 23 අම්පාර එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේදී. අපි දන්නවා මේ වෙනකොට අපේ රටේ මේ ජනාධිපතිවරණ සඳහා දින කිට්ටුවෙමින් තියෙනවා. අපි කවුරුත් දන්න විදිහට මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ 17ට කලින් ජනාධිපතිවරණේ පවත්වන්න ඕනකම තියෙනවා. එහෙම ගත්තොත් අපිට මාස කීපයක් තමයි ජනාධිපතිවරණ තියෙන්නේ. එතකොට ජනාධිපතිවරණේ කිට්ටුවෙන්න අපි දකිමින් ඉන්නවා අපි රටේ දේශපාලනයේ උණුසුමත් වැඩි වෙමින් යනවා. ඒ වගේම මෙතෙක් කල් රට පාලනය කරපු කණ්ඩායම් මෙතෙක් කල් බලයේ හිටපු කණ්ඩායම් නැවත බලය ගැනීම ගැන හිතන් හිටපු කණ්ඩායම් වල බලාපොරොත්තු අපේක්ෂාවන් බිඳ වැටිලා ඔවුන් එක පැත්තකින් ප්‍රජාතන්ත්‍ර විරෝධීවත් අනිත් පැත්තෙන් වීරුණුත් හැසිරෙන ස්වභාවයක් අපිට දැන් පේන්න තියෙනවා. දැන් අපි දන්නවා මේ මොහොත වෙද්දකටත් අපේ රටේ ජනතාව තුළ කිසියම් සැකයක් දෙගඩියාවක් විචිකිච්ඡාවක් හදලා තියෙනවා ඡන්දේ තියයිද දන්නේ නැහැ කියලා. මීට කලින් කවදාකවත් මෙහෙම එකක් අපේ රටේ තිබුණේ නැහැ ඡන්දකදී. ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය අනිවාර්යෙන් තියන්න ඕන. මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ මැතිවරණ කොමිසම කීපිටක් කිව්ව ඡන්දෙ තියෙනව කියලා නීතියට අනුව. හැබැයි එහෙම තියෙද්දිත් ජනතාව අතර කිසියම් මතයක් කැමින් තියෙන්නේ ඡන්දෙ පිළිබඳව දෙගටියාවක් ඡන්දෙ තියා දන්නේ නැහැ කියලා පාලක කණ්ඩායම රනිල් වික්‍රමසිංහලා හිතාමතා මේ මතය ජනතාව තුළ හදමින් යනවා. හේතුව තමයි මොකද ඔවුන් මේ ඡන්දෙට බය වෙලා ඉන්නේ. නිසා එක පැත්තෙන් ගත්තොත් ඒගොල්ලෝ මේ ජනාධිපතිවරණය මගහැර යන්න පුළුවන්ද කියලා කල්පනා කරමින් ඉන්නවා. ඒ සඳහා එක විටක මහින්ද රාජපක්ෂගේ කණ්ඩායම ජනාධිපතිවරණයට මහමැතිවරණයක් ගන්න කතා කරනවා. ඒක අසාර්ථක වුණාම ඊට පස්සේ අපි දැකපහුගේ කාලේ කතා කරමින් හිටියා විශේෂම රංගේ බණ්ඩාරල ඉදිරිපත් කර අදහසක් මේ රනිල් වික්‍රමසිංහටම තව අවුරුදු දෙකක් දෙමු කියලා රට කරගෙන යන්න ජනාධිපතිවරණ අතළඟ තියෙද්දී රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයෙන් තොරව අවුරුදු දෙකක් දෙන්න ඉල්ලන්නේම ජනාධිපතිවරණයෙන් දිනන්න බැරි නිසා කියලා කාටවත් පැහැදිලි. එතකොට ඒකට විශාල ප්‍රහාරයක් කෙල්ල වුණා. දැන් ආපහු කතා කරමින් යනවා ව්‍යවස්ථාවේ වගන්තු වලින් රිංගලා තව අවුරුද්දක් ඉන්න පුළුවන්ද කියලා බලන්න. මේවා කරන්න පුළුවන් දේවල් නෙවෙයි ව්‍යවස්ථාවට අනුව. නමුත් ඒගොල්ලෝ එහෙම උත්සාහයෙන් දරනවා. ඒක නිසා එක පැත්තෙන් ගත්තොත් ජනතාව තුළ මැතිවරණය පිළිබඳව දෙගඩියාවක් හැදිලා තියෙනවා, හදන් සමත් වෙලා තියෙනවා ඒගොල්ලෝ. ඒකෙන් පේන්නේ මොකද්ද? මීට කලින් කවදාකවත් මෙහෙම තිබුණේ නැහැ. ඡන්ද දෙනකොට ඡන්දිරෝ කවුරුත් ලෑස්ති වුණා. දැන් මේ ජනාධිපතිවරණය මගහැර යන්න උත්සාහ කරන්නේ රනිල් වික්‍රමසිංහලට, මහින්ද රාජපක්ෂලට, සජිත් ප්‍රේමදාසලට මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නොහැකි එකක් බවට පත් වෙලා තියෙනවා. එනිසා වුන් උත්සාහ කරනවා එක පැත්තෙන් ගත්තොත් ඡන්ද මගහැර යන්න. අනිත් පැත්තෙන් මේ මැතිවරණයේදී ජයග්‍රහණය කිරීම සඳහා වෙච්ච වැඩිම වාසිදායක තත්ත්වයන් දැන් අත්පත් කරන් ඉන්න ජාතික ජනබලවේගයට මාලිමාවට අවලාද ගහන්න වැඩ ගන්න උත්සාහ කරමින් ඉන්නවා. දැන් මොකද අපි හොඳටම බැලුවොත් අපි දන්නවා මේ වෙනකොට අපේ රට පාලනය කරපු කලින් බලය හිටපු කණ්ඩායම් බරපතල ලෙස දේශපාලනේ බිඳ වැටලා තියෙනවා. ඔවුන්ට නැවත බලයට එමක් ගැන හිතාගන්න බැරි මට්ටමට දුර්වලලා තියෙනවා. දැන් 69 ලක්ෂයක් ඡන්දාරම් බලයට ආපු මහින්ද රාජපක්ෂ කණ්ඩායම මේ වෙනකොට සීසී කඩ වෙලා තියෙනවා. සංවිධානයක් නැහැ, පක්ෂයක් නැහැ, නායකයෙක් කවුරක්වත් නැහැ. අඩුම ගානේ ජනාධිපතිවරණ අතළඟ තියද්දී ඒගොල්ලන්ට ජනාධිපතිවරණ තරඟ වදිනවද නැද්ද කියලා තාම හරියට නිශ්චිතව කෙලින් කියන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම තමන්ගේ අපේක්ෂා කවුද කියලා කියන්න බැරි තත්ත්වයක් මතුවලා තියෙනවා. තාමත් එක එක වෙලාවට එක කතා කිය කිය ඉන්නවා. ඒකෙන් පේනවා ඒගොල්ලෝ මොනතරම් අසීරුවක ඉන්නවද මේ ජනාධිපතිවරණ සරා කියලා. බිම් මට්ටමෙන් පොහොට්ටුවේට ඡන්දිපු විශාල පිරිස් ගැලවිලා ගිහින් තියෙන්නේ. ඒ වගේම තමයි පොහොට්ටුවේ නායකයෝ සමහරු රයින්ල් එක්ක, සමහරු මහින්දත් එක්ක, තව සමහරු තවත් අයත් එක්කෙන් සමහරු හතර වටේ ඇවිදිනවා අනාථ වෙලා. එනිසා තවදුරටත් ශ්‍රී ලංකා භෝජන පෙරමුණ කියලා එකක් නැති මට්ටමට දුර්වලලා තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ ඡන්දෙට බයයි. ඒගොල්ලෝ බලනවා ඡන්ද මගහැරලා යන්න පුළුවන්කම තියෙන්නේ කොහොමද කියලා. නැත්තම් දිනන්න පුළුවන් කණ්ඩායම් වළක්ව ගන්න කොහොමද කියලා කල්පනා කරලා බලනවා. ඒ වගේම අපි ගත්තොත් දැන් රාජපක්ෂ වරුන් අතර ඉන්න බොහෝ දෙනා රනිල්ගේ සරණ යන්න උත්සාහ කරමින් ඉන්නවා. රනිල්ගේ එකතු වෙලා එක්ක සල්ලි ටිකක් හොයාගන්න, නැත්තම් ඡන්දෙට යන්න උත්සාහ කරමින් ඉන්නවා. අනිත් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ පැත්තෙන් ගත්තත් රනිල් වික්‍රමසිංහට අපි කවුරුත් දන්නෝ බිමේ ඡන්ද තිබුණේ නැහැ, ඡන්ද නැහැ. පෞගේ මහමැතිවරණ ප්‍රතිපලෙන් අපිට ගන්න පුළුවන් බිමේ ඡන්ද කීයද කියලා. අනිත් පැත්තෙන් ගත්තම ජනපදනමක් ඇත්තෙත් නැහැ, අලුතෙන් කවුරුත් එකතුනෙත් නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ එක පැත්තෙන් ඡන්දෙන් මගහැර යාම සඳහා කල්පනා කරමින් අනිත් පැත්තෙන් රාජ්‍ය බලය පාවිච්චි කරලා මහජන මුදල් යොදාගෙන සදාචාර විරෝධී සහ මැතිවරණ නීතිට අනුකූල නොවන ව්‍යාපාරයක් කරගෙන යනවා. අපි දන්නවා මහජන මුදල් පාවිච්චි කරලා අල්ලස් දෙන වර්ගයේ බඩු බෙදෙනවා.
මන්ත්‍රීවරුන්ට ප්‍රතිපාදනවෙන් කරනවා ජනතාවට ඔහල් කිලෝ දහයක් දොලාක් මොනහරි එකක් දෙන. එහෙම දීලා නැවතාර ජනතාව රවට්ට බලය ගන්න පුළුවන්ද කියලත් බලන්න. එක පැත්තකින් බලනවා ව්‍යවස්ථාන රැංගලා මේකෙන් ගැලවෙන්න පුළුවන්ද කියලා. ඒ අතරම නැවත ජනතාව මිලදීගෙන අල්ලස් දීලා ඡන්ද ගන්න පුළුවන්ද බලන්න. මම හිතන වෙලාවක මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම්ට ලිව්වත් මේ ඒගොල්ලෝ කරන සමහර වැඩ මැතිවරණ නීතියට පටහැනියි කියලා. මොකද අපි කවුරුත් දන්නවා අමතක කරන්න හොඳ නැහැ මේ මොහොතත් අපේ රටේ මැතිවරණයක් තියෙන මොහොතක් ලෙස සැලකෙන. ඇයි පළාත් පාලන ඡන්දෙක ඇඳෙව්වා තිබ්බේ නැහැ. ඒ නිසා පළාත් පාලන ඡන්දෙ තිබ්බේ නැත්නම් මැතිවරණ මොහොතක් ලෙස සැලකෙන. ඉතින් ඒ නීතිත් කඩමින් තමයි රයින් වික්‍රමසිංහ වැඩ කරන්නේ. නමුත් අපි දන්නවා ජයග්‍රහණ පිළිබඳ ඒ පැත්තේ තියෙන විශ්වාසය බිඳ වැටලා තියෙනවා. ඒ වගේම සමගි ජන බලවේගය දියාගත්තමත් අපට වෙන්නේ සමගි ජන බලවේගයේ නම සමගි ජන බලවේගුණාට සමගිය ඇත්තෙම නැත්තන බවට පත් වෙලා දෙනවා ඒක. ඉතින් හොඳම උදාහරණ තමයි පොන්සේක මහත්තයා පාර්ලිමේන්තු කරපු කතාව. ඔහු සමගි ජන බලවේගයේ සභාපතිවරයා. හැබැයි ඔහු කිව්වා පාර්ලිමේන්තුවේදී මේගොල්ලෝ හොරකම් කරන්නේ කොහොමද, කොමිස් ගන්නෙ කොහොමද, බස් බෙදන්නේ, බඩු බෙදන්නේ කොහොමද කියලා. නිසා ඇතුළේ ප්‍රශ්න මතුවලා තියෙනවා. ඊට අමතරව එතන ප්‍රබලව කණ්ඩායමක් රෑට රෑට ගෙවල් වලට එකතුල ඒගොල්ලන්ගේ ගෙවල් වලට එකතුල සාකච්ඡා කරමින් ඉන්නවා රනිල් ගාවට යනවද නැද්ද කියලා. ඒ නිසා එතන සමගියක් හදාන්න පුළුවන් කමක් නැහැ. අනිත් පැත්තෙන් පහුගිය කාලේ සජිත් ප්‍රේමදාස මහත්තයා බොහොම උජාරුවෙන් කිව්වා යාට එන බලගත්තු බලගත්තු දැවැන්ත එන ශක්තිමත් එන මොකද්ද ආර්ථික කවුන්සිලයක් තියෙනවා, ආර්ථික කණ්ඩායමක් ඉන්නවා, ඒකට කාටවත් හැපෙන්න බෑ කියලා අභියෝග කරමින් හිටියා. එතකොට ওই හරසිල් ඇතුළු කණ්ඩායම ඉතාම ශක්තිමත් න්‍යායාචාර්ය ආර්ථික විද්‍යාව ගැන හොඳටම කෙළපෙමිණි කණ්ඩායමක් කියලා හිතන් හිටියානේ. හැබැයි ඒ ASCII දැන් සජිත් ප්‍රේමදාස මහත්තයාට අලුතෙන් පත් කරගන්නවා ආර්ථික උපදේශකයෙක්. එතකොට අර කණ්ඩායමෙන් පිටින් ආර්ථික උපදේශකයෙක් පත් කර ගන්නකොටම කී වෙන මොකද්ද එහෙනම් අර හිටපු කණ්ඩායම අදාළ නැහැ. ඒගොල්ලන්ට මේ වැඩේ කරන්න බෑ. ඒගොල්ලන්ට සජිත් ප්‍රේමදාසට උපදෙස් දෙන්න බෑ කියන එක තමයි එකෙන් කියවේ. ඉතින් මේ වගේ පැටලිලි ගොඩක් අරුබුදු ගොඩක් මැද්දේ මේගොල්ලෝ යන්නේ. ඒ නිසා මේ අයට මහින්ද රාජපක්ෂලට රනිල් වික්‍රමසිංහට සජිත් ප්‍රේමදාසලට මහජනතාව දිනා ගන්න බැරි වෙලා තියෙනවා. මහජන සහය එකතු කර ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒක අතර මාලිමාව ජාතික ජන බලවේගය දිනපතාම ජාත්‍යන්තරවත් රට තුලත් විශාල ජනතා සහයෝගයක් ලබා ගනිමින් ඉස්සරහට යමින් ඉන්නවා. අපි දන්නවා පොගේ කල්ලා ඔබ කවුරුත් දන්නවා අපි තිබ්බ සියලුම අපේ රැස්වීම් සමුළු වගේවා කොතරම් හොඳින් සාර්ථක වුණාද කියලා. එතකොට අපි කාන්තා සමුළු තිබ්බම ඒවා විශාල වශයෙන් සාර්ථක වෙනවා. තරුණ සමුළු සාර්ථක වෙනවා. ගොවි සමුළු සාර්ථක වෙනවා. ව්‍යාපාරික හමු ඊට පස්සේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහික ඊට පස්සේ පොලිස් විශ්‍රාමික පොලිස් සාමූහික මේ වගේ සියලු බලවේග එකතු වෙමින් රට වෙනස් කිරීම සඳහා මාලිමාවත් එක්ක අත්ල් බඳ ගන්නකොට පරාජය දැකලා පරාජයෙන් බය වෙච්ච මේ කණ්ඩායම් රනිල් වික්‍රමසිංහල මහින්ද රාජපක්ෂල සහිත ප්‍රේමදාසල මේ කණ්ඩායම් දැන් උත්සාහ කරමින් ඉන්නවා ජනතාවගේ ප්‍රසාදය දිනා ගනිමින් යන මාලිමාවට ඒ ප්‍රසාදය දුර්වල කරවන්න. ඒ සඳහා තමයි මාලිමාව ජාතික ජන බල ඉලක්ක කරගෙන ඉතාමත්ම අසත්‍ය ගැත සදාචාර විරෝධී අවලාද මඩගැහිමේ සහ විකෘති කිරීමේ ව්‍යාපාරය පටන් ගන්න තියෙනවා. ඒක නරකමක තමයි කරුණු විකෘති කිරීමේ ව්‍යාපාරය පටන් ගන්න තියෙනවා. අවලාදයක් ගැහුවොත් අපිට ඒකට උත්තර දෙන්න ලේසි. මඩක් ගැහුවොත් උත්තර දෙන්න ලේසි. හැබැයි දැන් මේ විකෘති කිරීම කියලා කියන්නේ මේගොල්ලෝ අලුතෙන් පටන් ගත්ත එකක්. ඒක ටිකක් බරපතල මට්ටමින් කරගෙන යනවා. ඒ නිසා අපිට ඕනකම තියෙන්නේ අපේ ජනතාවට කියන්න දැන් අපේ රටේ දේශපාලන ලොකු වෙනසක් වෙන්නේ නැහැ. එතකොට එවැනි වෙනසක් වෙන්න හදන වෙලාවක අවුරුදු 70ක් තිස්සේ මේ රටේ ජනතාව ඔය පක්ෂවලට ඡන්ද දීලා ඒවැ පොරොන්දු වල ඡන්ද දීලා ආණ්ඩු හදා දීලා රැවටිලා පීඩාවටපත් වෙලා තවදුරටත් මේක තුල ජීවත් වෙන්න බැරි නිසා බෑ කියලා තේරුම් අරගෙන වෙනසක් කරන්න හදන වෙලාවක අන්නේ වෙනසට නැවත බාධා කරන්න මේගොල්ලෝ එනවා නේද? කොල්ලස් දීලා ඡන්ද අරගෙන හරි නැත්නම් මේ අවලාද මඩ ගහලා සත්‍ය විකෘති කරලා ජනතාවට යා යුතු සත්‍ය වෙනුවට විකෘති කරපු අදහස් යවලා උත්සාහයක් දරනවා නම් ඒක පරාජයපත් කරන වාක්‍යම අපි දන්නවා ජනතාවට තියෙනවා කියලා. ඒසයි ජනතාව මේ අයව පරද්දන්න මේ අයගේ මේ උත්සාහය වළක්වන්න ඕන. ජනතාව සත්‍ය තේරුම් ගන්න පුළුවන් තැනකට එන්න ඕනකම තියෙනවා. අපි දන්නවා දැනටමත් ඒගොල්ලෝ ගහන අවලාද අපේ රටේ බොහෝතරක් පිළිගන්නේ නැහැ කියලා. ඒව ගණන් ගන්නෑ. දැන් නොබරු කි නමුත් කවුරු හරි කෙනෙක් පිළිගන්නවා නම් ඒගොල්ලෝ නිවර්තිකල යුතු නිසා තමයි අපි කල්පනා කරේ මේ සාකච්ඡාව තියන්න ඕනයි කියලා.